ගෞරවනීය ස්වාමින් වහන්ස, කලාකරුවෙක් මිය ගියාට පස්සේ ඔහුගේ හෝ ඇයගේ ඊළඟ භවය පිළිබඳව ගැටලුවක් යොමු කර තිබෙනවා. ඒ පිළිබඳව මුලින්ම අද වහන්සේගෙන් පැහැදිලි කරගන්නටයි අප සූදානම් වන්නේ. මෙහෙමයි නෝනා, දැන් බුදුරජාණන් වහන්සේ කලාකරුවෙක්ද කලාකරුවෙක් නොවෙනවාද කියන කාරණේ නෙමෙයි එතනදි ගන්නෙ. යම් කෙනෙක් නියන වෙලාවේ යාගේ ඊළඟ උපත සකස් වෙන්නේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුල. ඒ කියන්නේ උපාදානය කුමක් නිසා සකස් වෙන්නේ? තෘෂ්ණාව නිසා. තෘෂ්ණා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. ඒ කියන්නේ කලාකරුවෙක් වුණත් නෝනා නියන වෙලාවේ අනිවාර්යයෙන්ම උපාදානයට අදාළවයි භවෙ සකස් වෙන්නේ. ඒතර උපාදානයේ කොයි ආකාරයෙන් සකස් වුණාද කියන අපි දන්නේ නැහැ. දැන් සමහර විට යාට තෘෂ්ණාව නිසා කලා උපාදානය වෙලා පරිලෝය යන්න පුළුවන් අවසාන සිතට. ඒ වගේම යා කලා වූ සිල්පද මිදීමක් කලා වූ අකුසලයක් උපාදානය වෙලා ඊළඟ සිත සකස් වෙන්න පුළුවන්. ඒ වගේම දේපලක් එහෙම නැත්නම් මිල මුදල් උපාදානය වෙලා සකස් වෙන්න පුළුවන්. ඒ වගේ සකස් වෙන්නා වූ උපාදානයට අදාළවයි භවය සකස් වෙන්නේ. ඒකයි ධර්මතාවය. නමුත් අපි දැන් මෙතනදී අමරදේව මහත්මයා ගැන කතා කළා. ඒ නිසා මම එතුමාගේ ජීවිතේටම අපි මේක ගලපලා බැලුවොත් දැන් එතුමාගේ ජීවිතය තුළ මම ගිහි කාලයේ දැක්ක ලක්ෂණයක් තමයි එතුමා කාරණා කීපයකින් පරිපූර්ණ වෙච්ච කලාකරුවෙක්. එක, එතුමාගේ ජීවිතය තුළ ගායනය වාදනය කියන හැකියාව තිබුණා. දෙක, එතුමා තුළ දේශීයත්වයේ තිබුණා. තුන, එතුමා තුළ සිල්පද පහ තිබුණා. මේ තුන කලාකරුවෙකුට පිහිටන සුවිශේෂී ගුණයක්. මේ කාරණා තුන සුවිශේෂී ගුණයක් මේ තුන. මොකද කලාකරුවෙකුට මේ තුනම එකපාර දරන්න බෑ. මොකද කලාව නිරතුරුවම ආස්වාදයට කාමච්ඡන්දයට බර නිසා යම් ඕනෑම කලාකරුවෙකුට නොනා මේ කාරණා තුනම එකපාර දරන්න බෑ. එක්ක සංගීතය, එහෙම නැත්නම් වාදනය එකක්, ඒ වගේම දේශීයත්වය, ඒ වගේම අනිත් පැත්තේ සිල්පද පහ කියන කාරණේ. ඒතොර මම හිතනවා මේ අමරදේව මහත්මයා තුළ මේ කාරණා තුන තිබ්බායි කියන කාරණේ. ඒතොර මේ කාරණා තුන නොනා කලාකරුවෙක් තුල තිබෙන්නා වූ දුර්ලභම කාරණා තුනක්. එතකොට මෙවැනි දුර්ලභ කාරණා තුනෙන් බැහැරව යම් කෙනෙක් ගායනයත් වාදනයත් තියෙනවා, ඒ හැකියාව තියෙනවා. නමුත් දේශීයත් වෙනුත් බැහැර වෙලා. ඒ වගේම සිල්පද පහිනුත් බැහැර වෙලා. එහෙම වුණොත් නෝනා ඒක අනතුරක් කරාපිව අරන් යනවා. තේන්නාද? දැන් අපි නිරේතුරුවම කලාකරුවෙක්ගේ ජීවිතය තුල තිබිය යුතු ප්‍රධානම දේ තමයි සිල්පද පහ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මෛත්‍රිය කියන කාරණේ නෝනා කලාකරුවෙකුට අනතුරක් වෙන්න පුළුවන්. තේනද? යම් කලාකරුවෙක් සිල්පද පහෙන් බැහැර වෙලා මෛත්‍රිය තුල ජීවත් වෙනවා නම් ඒක හරි අනුතුරුදායකයි. ඒක හරි අනුතුරුදායකයි. ඒ නිසා කලාකරුවෙක්ගේ ජීවිතයේ ආරක්ෂාව, ඊළඟ භවගමනේ ආරක්ෂාව සකස් කරලා දෙන්නේ මෛත්‍රියට වඩා සීලය. මෛත්‍රියට වඩා සිල්පද පහයි. තේනද? සිල්පද පහ දුර්වල කරගත්ත කෙනෙක් කලාකරු මහත්මයෙක් මෛත්‍රිය ශක්තිමත් කරගන්න ගියොත් සීලය දුර්වල කරගෙන අනිවාර්යයෙන්ම අනතුරට යනවා. ඒ නිසා කලාකරුවෙක්ගේ ජීවිතයේ වැදගත්ම දේ තමයි මේ සිල්පද පහ කියන කාරණේ. ඒ නිසා නිරේතුරුවම අමරදේව මහත්මයා තුල අපි කතා කරපු නිසායි මම මේක ගත්තේ මතු කරලා. නිරේතුරුවම මේ දේශීයත්වයත් සිල්පද පහත් ගායනයත් වාදනයත් කියන ශක්තියන් තුනම ජීවිතය තුල තිබුණා. ඉතින් එවැනි කෙනෙක්ගේ ජීවිතයේ ධර්මානුකූලව අපි ගලපලා ගත්තොත් ධර්මානුකූලව දැක්කොත් නෝනා එවැනි කෙනෙක් සිල්පද පහත් ආරක්ෂා කරගෙන දේශීයත්වයක් තුලත් තමන්ගේ කලා කටයුතු කරගෙන ගියා නම් ඒ එවැනි කෙනෙකුට නෝනා අර සස්ත්‍රීක දිව්‍යතලයක දෙවියන් පිනවන සුන්දර සංගීතමය නැත්තම් නර්තනමය දෙවියෙක් වෙන්න හැකියාව තියෙනවා. මොකද අර කාරණා දෙක තියෙන නිසා, දේශීයත්වයක් සිල්පද පහත් කියන කාරණා දෙක. නමුත් යම් කෙනෙක් හැකියාවත් එක්ක දේශීයත්වය දුර්වල කරගෙන සිල්පද පහ දුර්වල කරගෙන යන ගමනක් නන් ඕනා බුදුරජාණන් වහන්සේ පායාසය කියන නිරයක් ගැන දේශනා කරනවා. ඒ අතෙන්ටයි. නමුත් මෙතනදී අපි නිරේතුරුවම මේ කියන දේ පින්වත් කලාකාර මහත්ම මහත්මීන් හැම කෙනෙකුටම වටින දෙයක්. මොකද අපේ කලා හැකියාව නොනා හැම වෙලාවෙම දේශීයත්වෙනුත් සිල්පද පහිනුත් ආරක්ෂා කරගන්න වෙනවා. එතනදී ඔබ කලාව ලෝකෙට දෙනවා වගේම සමාජයට රසාස්වාදයේ ආස්වාදයේ දෙනවා වගේම ඔබත් ආරක්ෂිත කෙනෙක් බවට පත් වුණා වෙනවා. එතකොට අපි යමෙක් සිල්පද පහ ආරක්ෂා කරගෙන දේශීයත්වය තුල අපේ කලා කටයුතු කරගෙන යද්දී ධර්මානුකූලව දකිද්දීනෝනා එවැනි අය මරණින් පස්සේ ඒ මැරෙන වෙලාවේ එයාට තමන්ගේ කලා ශේෂ්ත්‍රයේ උපාදානය වුණා නම්, සංගීත ශේෂ්ත්‍රයක් උපාදානය වුණා නම්, අර සුන්දර දිව්‍යතලයක මහේශාක්‍ය දෙවියන් පිනවෙන සුන්දර දිව්‍ය ස්වභාවයක් බවට පත් වෙනවා. දැන් එක්තරා අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ තවුදිසාවට වදිනව සක්‍රියා මුණ ගැහින්න. ඒ වෙලාවේ අර වයිජයන්ති මාලිගයේ ඉදිරිපිට සක්‍රියා වාඩි වෙලා 500ක් දිව්‍යාංගනාවන් පිරිවරාගෙන. මේ 500ම මේ නර්තනයෙන් සංගීතයෙන් අර සක්‍රියාව පිනවනවා.
එතකොට සක්‍රියා සෝවන් ඵලයට පත් වෙලා හිටියේ නැහැ. ඒ වගේම සුදම් සභාව පිනවන සුදම් සභාව රැස් වෙන වෙලාවේ අර සූර්ය වර්චසී කියන දිව්‍යාංගනාව සුන්දර දිව්‍ය රංගනයන් ඉදිරිපත් කරනවා කියලා සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. එතකොට නෝන මේ වෙන කවුරුත් නෙමෙයි. මේ සෑම මේ දිව්‍ය තලවල මේ මහේශාක දෙවිවරු පිනවන මේ නර්තනයෙන් එහෙම නැත්නම් ගායනෙන් වාදනයෙන් මේ දෙවියන් පිනවන දෙවියෝ කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. මේ මනුස්ස ලෝකෙම ජීවත් වෙලා දේශීයත්වයේ ආරක්ෂා කරගෙන සිල්පද පහ ආරක්ෂා කරගෙන නැටුම් ගැවුම් වැයුම් දැවිවා වූ අයමයි. මේ අතීතයේ හිටියා වූ අයමයි. තේන්න.